මේ අපි කරන්න යන්නේ 10 වසරේ පාඩම. ඒ පාඩම විභාගයට අනිවාර්යයෙන්ම අහන කරුණු මොනවද? එතකොට ඒවා කොහොමද විභාගයට එන්නේ? අපි කොයි කොයි තැන්වලින්ද ඒවා පාඩම් කරගන්න ඕනේ? කොහොමද ඒකේ ෂෝට් නෝට් එකක් හදාගන්නේ? අනිත් ළමයින්ට වඩා වලකුණු ගන්නෙ කොහොමද? ඒ වගේ දේවල් මේ පාඩේදීම කියා දෙනවා. මේක විනාඩි 10ක වගේ වීඩියෝ එකක් තියෙන්නේ. ඔයාලා මොකද කරන්න ඕනේ? මම මේකේ ලොකු ලොකු නෝට් දෙන්න යන්නේ. මම දෙන්න යන්නේ විභාගයට අනිවාර්යයෙන්ම අහන කරුණු ටික. තේරුණා නේද? හරි. එතකොට ඔයාලා මොකද කරන්න ඕනේ? ඔයාලා පොඩි පොතක් අරගෙන මම මේ කියන කරුණු ටික ඒ පොතේ ලියාගෙන මම මේ දිනදා දින වැඩ ටික පාඩම් කරගන්නයි තියෙන්නේ. මම ලොකුට නෝට් දෙන්න යන්නේ මම දෙන්නේ විභාගයට අනිවාර්යයෙන්ම අහන කරුණු. එතකොට අපි පටන් ගන්නවා මම ජීවයේ රසායනික පදනම කියන කොටස. මේකේ අනිවාර්යයෙන්ම අහන කරුණු මොනවද කියලා බලමු. මේ පාඩමේ දැන් මොකද කරන්නේ? අපි මේ ඇඟේ තියෙන හැම දෙයක්ම අපි කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි කාබනික සංයෝග සහ අකාබනික සංයෝග. කාබනික කියලා කියන්නේ කාබන් තියෙන සංයෝගවලට, අකාබනික කියන්නේ කාබන් නැති සංයෝගවලට. අපි මුලින්ම හදාගන්නේ මොකද්ද මේ පාඩමේදී? ජීවීන් යගේ තියෙන ප්‍රධාන කාබනික සංයෝග වර්ග හතරක් අපි කතා කරනවා. මොනවද ඒවා? පළවෙනි එක තමයි කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් මුලින්ම කාබෝහයිඩ්‍රේට්. මං කෙටියෙන් ලිව්වා කාබෝහයිඩ්‍රේට්. ඊළඟට අපි කතා කරනවා ලිපිඩ්. ලිපිඩ් प्रोटीन कार्बोहाइड्रेट लिपिड प्रोटीन මෙතනින් විභාගයට අහන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ කීක සංයෝගවල තියෙන මූලද්‍රව්‍ය මොනවද කියලා. හැමෝම ළමයි පටලගන් ප්‍රශ්නයක් මේකනේ. මෙහෙම එකකේ වදිලා අහනවා ලිපිඩ වල තියෙන සංයෝග මූලද්‍රව්‍ය මොනවද? නියුක්ලික් අම්ල වල තියෙන සංයෝග මොනවද? හතරේම තියෙන සංයෝග මොනවද? මේ තුනේ නැති මේ විතරක් තියෙන සංයෝග මොනවද? ඔයගෙ හුඟක් දේවල් විභාගයට අහනවා. අපි බලමු කොහොමද ඒක මතක තියාගන්නේ කියලා. කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ්, ප්‍රෝටීන්, නියුක්ලික් අම්ල මේ හතරම ගත්තට පස්සේ මතක තියාගන්න කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය තුන. CHO. මෙන්න මේ මූලද්‍රව්‍ය තුන මේ හතර දිනාගෙම තියෙනවා. CHO මතක නම් CHO කියන මතක තියාගන්න. චොකලට් CHO. CHO. තුනටම දාගන්න CHO. 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 එතකොට හතරටම CHO මුලින්ම දාගත්තා. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? කියන්න ඕනේ මේ හතර මේ පිළිවෙලට පාඩම් කරගන්න. එහෙනම් මේ මතක තියාගන්න නැතුව මේ පිළිවෙලට පාඩම් කරගන්න. එතකොට වැඩි ලේසි. කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ්, ප්‍රෝටීන, නියුක්ලික් අම්ල. කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ්, ප්‍රෝටීන, නියුක්ලික් අම්ල වල හතරටම පොදි මොනවද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය තුන හතරටම පොදි. මුලින්ම මේක ලියාගන්න. ඊළඟට N. N කියන්නේ මොනවටද? නයිට්‍රජන්. නයිට්‍රජන් තියෙනවා මෙන්න මේ ප්‍රෝටීන් වල. මේ දෙකේ වෙන කිසිම දෙයක් නැහැ. මේ දෙක විතරමයි තියෙන්නේ. ඒකටම පොදුයි CHO. ප්‍රෝටීන් වල තියෙනවා CHO වලට අමතරව නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය. මේ නයිට්‍රජන් මේකෙත් තියෙනවා. ඒකම පුරව ගන්න විදිය හතරටම CHO දැම්මා. මේකට N දැම්මා, මේකට N දැම්මා. N කියන්නේ නයිට්‍රජන්. ඊළඟට මේකට එනවා විශේෂ මූලද්‍රව්‍ය. යා තමයි ෆොස්ෆරස් කියලා කියන්නේ. ෆොස්ෆරස්. මෙයාට එනවා විශේෂ මූලද්‍රව්‍යයක් සල්ෆර් කියලා. සල්ෆර්. හැබැයි මේ සල්ෆර් හැම ප්‍රෝටීන එකම නැහැ. මතක තියාගන්න ඉන්නවා මේකට වරහක් දාගන්න. එතකොට කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන ඒවා හැම කාබෝහයිඩ්‍රේට් එකම තියෙනවා. CHO කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් හැම ලිපිඩ් එකම තියෙනවා. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් හැම ප්‍රෝටීන එකම තියෙනවා. සමහර ප්‍රෝටීන වල විතරක් සල්ෆර් තියෙනවා. ඊළඟට කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස් මේ පහම තියෙනවා. නියුක්ලික් අම්ල වල විභාගයට අහන්නේ මෙහෙම. විභාගයට අහනවා නියුක්ලික් අම්ල වලට පමණක් පොදු මූලද්‍රව්‍ය කුමක්ද? මොකද මොනවාද එතකොට? ෆොස්ෆරස්. ඒයි ෆොස්ෆරස් වෙන කාර්යවත් නැහැනේ. කාබන් තුනේම තියෙනවා, හයිඩ්‍රජන්, ඔක්සිජන් හතරම තියෙනවා, නයිට්‍රජන් මෙයාගේ තියෙනවා. එහෙනම් ෆොස්ෆරස් තමයි උත්තරේ. තව අහන්න පුළුවන් සල්ෆර් අඩංගු වන කාබනික සංයෝගය මොකක්ද? සල්ෆර් අඩංගු වෙන්නේ ප්‍රෝටීන කියන කාබනික සංයෝගය. තේරුණානේ මතක තියාගන්න හැටි. මේ පිළිවෙලට බලන් කරගන්න. කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ්, ප්‍රෝටීන, නියුක්ලික් අම්ල අතරම දාගන්නවා CHO 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 කියලා. මේ දෙක වෙනස් කරන්නේ නැහැ. මේකට දාගන්නවා නයිට්‍රජන්, මේකටත් නයිට්‍රජන් දාගන්නවා, මේකට ෆොස්ෆරස් දාගන්නවා, මේක වරහන් කරලා සල්ෆර් දාගන්නවා. මේක දාගත්ත එක මම වැඩි ලේසි ගේම ෆිනිෂ් නේද? හරි, එහෙනම් ඒක හොඳට මතක තියාගන්න ඒක දාන විදිය. හරි, මේකෙන් අපි අද කතා කරනවත්තමු කාබෝහයිඩ්‍රේට් ගැන. කාබෝහයිඩ්‍රේට් ඊළඟ දවසේ ඉබිඩ කරනවා, ඊළඟ දවසේ ප්‍රෝටීන කරනවා. ටක්ටක් ගාලා මම ඒක ඉවරයක් කරලා දානවා. එහෙනම් මේ ටික ලියාගෙන පාඩම් කරගන්නයි ඕනේ. ටක් ගාලා කාබෝහයිඩ්‍රේට් අපි අරන් බලමු.
කාබෝහයිඩ්‍රේට් කියන්නේ මොනවද? කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ පිටි සහිත ආහාර. පිටි සීනි සහිත ආහාර වලට තමයි අපි කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ. කෙලින්ම කිව්ව සීනි තමයි කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ. මේ කාබෝහයිඩ්‍රේට් ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන්ම කොටස් 3කට වෙන් කරනවා. කාබෝහයිඩ්‍රේට් කොටස් 3කට වෙන් කරනවා. අහලා තියෙනවද ඔයාලා සැකරින් කියලා જાතියක් අයිස්ක්‍රීම් වලට එහෙම දානවා කියලා ඔයාලා අම්මලා එහෙම කියන්නේ. සැකරින් කියලා කියන්නේ සීනි වලට නේද? ආ මෙන්න මේ කාබෝහයිඩ්‍රේට් හැදලා තියෙන්නේ තොන් ඔය සැකරින් කියලා වගේ જાතියකින්. ඒකට කියනවා සැකරයිඩ්. මොනෝසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් කියලා જાති තුනක් තියෙනවා. මොනවද જાති තුන? මොනෝසැකරයිඩ් තමයි පළවෙනි එක. පළවෙනි එක මොනෝසැකරයිඩ්. දෙවෙනි જાතිය තමයි ඩයිසැකරයිඩ්. මම බාගෙර ලියන්නම් එක ඩයිසැකරයිඩ්. තුන්වෙනි එක තමයි පොලිසැකරයිඩ් කියලා කියන්නේ. මම ලියාගන්න අනිවාර්යෙන් අහනවා. බාගෙ තුනයි මොනෝසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. ඊළඟට මේවට උදාහරණ දැනගන්න ඕනේ මොන මොන සීනිදයි තියෙන්නේ මෙන්න මේ එක්කිනාට කියලා. මේ පිළිවෙලට පාඩම් කරගන්න මම පිළිවෙලට පාඩම් කරගන්න කියන හේතුවක් තියෙනවා. හේතුවක් ඇතුළු තමයි මේ පිළිවෙලට කියන්නේ. මොනෝසැකරයිඩ් ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන්ම සීනි වර්ග 3ක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම සීනි වර්ග 3ක් තියෙනවා කඩපාඩම් කරගන්න. පළවෙනි එක තමයි ග්ලූකෝස්. ඊළඟ සීනි ජාතිය තමයි ප්‍රක්ටෝස් කියලා කියන්නේ. ප්‍රක්ටෝස් සීනි කියලා කියනවා. ඊළඟ ජාතිය තමයි ගැලැක්ටෝස් කියලා කියන්නේ. ගැලැක්ටෝස්. මොකක්ද ජාති තුන? ග්ලූකෝස්, ප්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. ඉබකට අහනවා ගැලැක්ටෝස් අයිති වන්නේ සුමන සීනි කාණ්ඩයට. මොනවද? මොනෝසැකරයිඩ් සීනි කාණ්ඩයට. ප්‍රක්ටෝස් අයිති වෙන්නේ මොනෝසැකරයිඩ්. ග්ලූකෝස් මොනෝසැකරයිඩ් නේ. ආ මේ ප්‍රක්ටෝස් කියන සීනි ජාතිය තියෙනවා පළතුරු වල. එහෙනම් මෙයාට කියනවා පළතුරු සීනි කියලා කියන්නේ මෙන්න මේ ප්‍රක්ටෝස් විභාගයට අහන්න පුළුවන්. පළතුරු සීනි සඳහන්වන්නේ කුමන සීනි ජාතියද? මොකද්ද? ප්‍රක්ටෝස් කියන සීනි ජාතිය. ඒ වගේම මේ ඩයිසැකරයිඩ්ත් වර්ග තුනක් තියෙනවා. පිළිවෙලට බදක තියාගන්න මෙන්න මේ පිළිවෙලට. පළවෙනි එක තමයි සුක්‍රෝස්. සුක්‍රෝස් ඊළඟ එක මෝල්ටෝස්. ඊළඟට තමයි ලැක්ටෝස් කියලා කියන්නේ. ලැක්ටෝස්. පළවෙනි එක සුක්‍රෝස්, ඊළඟ එක මෝල්ටෝස්, ඊළඟ ලැක්ටෝස්. මේ පිළිවෙලටම පාඩම් කරගන්න හේතුවක් තියෙනවා එම කියන්නේ. ඊළඟට පොලිසැකරයිඩ්. පොලිසැකරයිඩ් කියලා කියන එක ලොකු જાතියක්. පොලිසැකරයිඩ්. මේකට තමයි අයිති වෙන්නේ පිෂ්ඨය. ඊළඟට ග්ලයිකෝජන් කියලා જાතියක් තියෙනවා. ග්ලයිකෝජන්. අනිත් එක තමයි සෙලියුලෝස් කියලා කියන්නේ. වර්ග තුනයි මොනවද දරුවෝ? මොනෝසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. මොනෝසැකරයිඩ් වල જાති තුනක් ආයි තියෙනවා. මොනවද ඒ තුන? ග්ලූකෝස්, ප්‍රක්ටෝස්, ගැලැක්ටෝස් කියලා. මම කිව්වා මේ ප්‍රක්ටෝස් වලට කියනවා පළතුරු සීනි කියලා. ඩයිසැකරයිඩ් වලට ආයි තියෙනවා සුක්‍රෝස්, මෝල්ටෝස්, ලැක්ටෝස්. සුක්‍රෝස්, මෝල්ටෝස්, ලැක්ටෝස්. මේ මෝල්ටෝස් තියෙනවා කිරිවල, ලැක්ටෝස් කිරිවල එහෙම තියෙනවා. පොලිසැකරයිඩ් ගත්තට පස්සේ පිෂ්ඨය, ග්ලයිකෝජන්, සෙලියුලෝස් ආයි තියෙන්නේ පොලිසැකරයිඩ් වලට. මෙන්න මේකින් මතක තියාගන්න ග්ලයිකෝජන් තියෙන්නේ සතුන්ගේ. ග්ලයිකෝජන් තියෙන්නේ සතුන්ගේ තමයි තියෙන්නේ ග්ලයිකෝජන්. පිෂ්ඨය තියෙන්නේ ශාකවල. ඔයාල දැන් පොතේ ලියනවනේ. එදී පොඩි නෝට් එකක් දාලා කරුවක් දාලා ලියාගන්න. හරිද? ඉදිකන් ප්‍රශ්න හරි වැදගත් වෙනවා ඕක. පිෂ්ඨය තියෙන්නේ ශාකවල, ග්ලයිකෝජන් තියෙන්නේ සතුන්ගේ, සෙලියුලෝස් තියෙන්නේ ශාකවල. එතකොට ග්ලයිකෝජන් තමයි සතුන්ගේ තියෙන පොලිසැකරයිඩ් ය තියෙනවා නේද? හරි. මේක ගැන තව විස්තර මම ඊළඟ වීඩියෝ එකෙන් කරන්නම්. නැත්නම් ගොඩක් දැම්මුත් එම ඔයාලගේ ඔළුවට අමාරුනේ. එහෙනම් මුලින්ම මේ ටිකයි පාඩම් කරගමු. මොනවද? කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ පිටි සහ සීනි සහිත ආහාර. කාබෝහයිඩ්‍රේට් ගත්තට පස්සේ ඒවා මොනෝසැකරයිඩ් වලින් තමයි හැදිලා තියෙන්නේ. ආකාර තුනක් තියෙනවා. එකක් මොනෝසැකරයිඩ්, අනික ඩයිසැකරයිඩ්, අනිත් එක පොලිසැකරයිඩ්. මොනෝසැකරයිඩ් ගත්තට පස්සේ මොනෝසැකරයිඩ් වර්ග 3යි. ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. මේකට කියනවා පළතුරු සීනි කියලා. ඩයිසැකරයිඩ් ගත්තට පස්සේ වර්ග 3යි. සුක්‍රෝස්, මෝල්ටෝස්, ලැක්ටෝස් කියලා කියනවා. පොලිසැකරයිඩ් කියලා කියන්නේ
පිෂ්ඨය ග්ලයිකෝජන් සෙලුලෝස් මේ තුන තමයි අයිති වෙන්නේ. ඇත්තම කිව්වොත් දරුවෝ මේකයි. මොනවා කියලා කියන්නේ ලතින් භාෂාවෙන් අංක 1ට. ඩයි කියලා කියන්නේ ලතින් භාෂාවෙන් අංක 2ට. පොලි කියලා කියන්නේ ලතින් භාෂාවෙන් ගොඩක් කියනදයි කියන්නේ. මොනොසැකරයිඩ් කියන්නේ සැකරයිඩ් 1යි. මොනොසැකරයිඩ්. ඩයිසැකරයිඩ් කියන්නේ සැකරයිඩ් 2යි. පොලිසැකරයිඩ් කියන්නේ සැකරයිඩ් 2යි. ඕක තමයි ඇත්තම ඕකේ තේරුම. පස්සේ අපි ඉගෙන ගන්නවා ඊළඟ වීඩියෝ එකේදී මේ සුක්‍රෝස් හැදෙන්නේ කොයි දෙන්න එකතුලාද? ඇයි ඩයිසැකරයිඩ් ඩයි නම් දෙන්නෙක් ඉන්න ඕන එකතු වෙලානේ. ආ මේ සුක්‍රෝස් හැදෙන්නේ කොයි දෙන්න එකතු වෙලාද? මෝල්ඩෝස් හැදෙන්නේ මෙයාලගෙන් කොයි දෙන්න එකතු වෙලාද? ලැක්ටෝස් හැදෙන්නේ මෙයාලගෙන් කොයි දෙන්න එකතු වෙලාද? ආ ඒක හරි ලේසි පාඩම් කරගන්න අපිට. ඔයා මේ පිළිවෙලට මේ ටික පාඩම් කරා නම් ග්ලූකෝස් ලැක්ටෝස් ගැලැක්ටෝස් පාඩම් කරගන්න ඕන මොනොසැකරයිඩ් වලට සුක්‍රෝස් මෝල්ඩෝස් ලැක්ටෝස් පාඩම් කරගන්න ඕන ඩයිසැකරයිඩ් වලට. මෙහෙම මේ පිළිවෙලට පාඩම් කරා නම් ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. තේරුණා නේද? එහෙනම් මේ ටික හොඳට මතක තියාගන්න, පොතේ තියාගෙන හොඳට පාඩම් කරගන්න, ඊළඟ වීඩියෝ එකෙන් මම ඊළඟ කොටසත් දාන්නම්. හරි. එහෙනම් හොඳට පාඩම් කරලා